අප රංජන රාමනායක ඇමතිවරයා ළඟ මේ ගැන ආගෙන ඉන්නේ. හාණ්ඩේ ඉන්නේ, හාණ්ඩ වුණ මට දැනගන්න කැමති. ඇත්තටම මේ අපේ කැබිනට් මණ්ඩලෙ මේ සර් රැස් කරන්න මම ඒ ප්‍රශ්නේ රැස් කරන්න ඉන්නවා. මොකද කවුද ඒ කකේන් පාවිච්චි කරන්න ඇමතිවරයා කියලා දැනගන්න මටත් කැමති. මොකද රංජන රාමනායකට වගකීමක් තියෙනවා. ඒ කවුද කියලා කියන්න නම් කරන්න ඕන. නැත්නම් කැබිනට් මණ්ඩලෙ ඔක්කොම ඒවනවනේ. මම නම් පාවිච්චි කරන්න නැහැ. එච්චර මට කියන්න පුළුවන්. එතකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව දෙගුණයක් කරලා තියෙනවා. නෑ නෑ පොඩ්ඩක් කියන්න හැමදේම දොස් කියන්න හදන්න එපා ඕගොල්ලන්. එහෙම ඒක වැරදි. තැපැල් පාවිච්චි කරන්න මොනවටද පාවිච්චි කරන්නේ? ජනතාව ළඟ සම්බන්ධ වෙන්නට. වෙන්න ඕනේ අනිත් එක බවන තැපැල් පාවිච්චි කරන්නේම නැහැ. මම නවීන ඇමතිවරයෙක්. මම නම් ඊමේල් පාවිච්චි කරනවා, වට්ස්ඇප් පාවිච්චි කරනවා, ෆයිබර් පාවිච්චි කරනවා, හිමම පාවිච්චි කරනවා, ඊමේල් පාවිච්චි කරනවා, ෆේස්බුක් පාවිච්චි කරනවා. මම පාවිච්චි කරන්නේම නැහැ. ඉතින් පාවිච්චි කරන අලුත් නවීන ක්‍රමයක් නැති ඇමතිවරුන් ඒක පාවිච්චි කරපෑ වැරදි නෑ. එම වැරදි අල්ලන්න එපා. ඒකෙන් ජනතාවට අඩුපාඩුවක් එන්නේ නැහැ. තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැන් වැටිගෙන යනවා. දන්නවනේ මොකද නවීන කමියුනිකේෂන් ක්‍රමයේ ඇතිවෙන නිසා ඒක වැටිගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. කවුද පරක් කරේ මැතිවරණය? මොන මැති පරක් කරලා තියෙන්නේ? පළාත් සභාව මැතිවරණ පරක් කරේ වෙන කවුරුත් නැහැ. ශ්‍රී ලංකා දස් පක්ෂය, මාධ්‍යවර්ෂයේ ජනාධිපතිතුමාගේ පක්ෂය පරක් කරේ. ෆයිසර් මුස්තෆා ඒකට වග කියන්න ඕනේ එතුමා. එතුමා එපදාම අලුත් ක්‍රම කිය කියා 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 පරක් කරා. ඌමනාට පරක් කරා. එතුමා දොස් කියන්නේ නැහැ. ඒතුමා ලැබච්ච උදේසේමයි. වෙන මොනවත් නැහැ. දැන් අධිකර ජනාධිපතිතුමා සමග ඉන්නවා. ඒ පක්ෂේ ජාතික ලැස්ස පාර්ලිමේන්තු ගොඩවචා ඉන්නවා. ඒ අය තමයි ජනාධිපතිතුමා වැරදි උපදෙස් දුන්නා. දෙනුත් දෙනවා. ඒ අය නිසා තමයි ජනාධිපතිතුමා අමාරු වෙටලා ඉන්නේ. මම කියන්න කැමති. ඒ අය තමයි මොකද ඒ අය ජනාධිපතිතුමා ජනපති වෙනකොට එතුමා ළඟ හිටියේ නැහනේ. අපිනේ ජනපති කරේ එතුමාව. මෛත්‍රී රජසේ මැතිතුමා ජනපති කරේ අපි. ඒ අය නෙවෙයි. ජනපති කරන් පසු වෙලා වාඩි වුණා. වාඩි වෙලා එතුමා වැරදි උපදෙස් දීලා එත වට්ටල දැම්මා. ඒකයි උනේ. වෙන මොනවත් නැහැ. එහෙමනම් මැතිවරණයක් එනවනම් ඉස්සල්ලා මොකක්ද? අපි ලෑස්ති. අපි ලෑස්ති. අපි ලෑස්ති. ඒක කියන ආගන්ඩ. දැන් පළාත් සභා කීපය පළස කීපයක් දැන් විශ්වල කාල සීමාව ඉවර වෙලා ඉවරයි. හැබැයි තවත් පවතිනවනේ. බස්සර පළස පවතිනවා. තව මාස දෙකක් තියෙනවා. ඒ වගේම ඌව පළස සභා තියෙනවා. සැප්තැම්බර් මාසෙ වෙනකන් තියෙනවා. පාර්ලිමේන්තුව අවුරු තුනමාර විශ්වල දාන්න එක වැරදි නම් තේින්ද උනානේ දැන්? වැරදි නම් කොහොමද පළස් සභා ඌව පළස අපි විශ්වල දාන්නේ? අපිට ඕන පළස් සභා ඕන නම් ඡන්දේ ඕන නම් අපි බලාපොරොත්තු වෙන්නේ එක දවසේ තියන්න ඔක්කොම. කඩලා ගාලා ගන්න බෑ. එහෙමනම් ගියව කෝනේ මහින්ද රාජපක්ෂ මොකද කරේ? පළාසව ඡන්දේ කඩලා ගාලා කොහොමද ගත්තේ? මුළු පාර්ලිමේන්තුවම මුළු කැබිනට්ම රැස් වුණා. ඒ පළාතේ සම්පූර්ණ ආණ්ඩුව සම්පත් යොමු කරා. මම කරලා දිනනවා ගත්තා. කඩලා ගත්තා කියන්නේ. ඒ වැඩ අපි කරන්නේ නැහැ. අපි අපේ ආණ්ඩුව අපි කරන්නේ නැහැ. ඒ නිසා සැප්තැම්බර් මාසේ පස්ස එනවා නම් මොන පස්ස ඡන්දේ තියෙන්නේ? බලමුකෝ. සැප්තැම්බර් මාසේ පසුව පළාසව ප්‍රතිවර ගෙනවා නම් යමු ජනවාරි ප්‍රතිවරණයට. හයි සැප්තැම්බර් ඔක්ටෝබර් නවම්බර් එන්න ඕනේ පාර්ලිමේන්තු මොකද ජනපති ප්‍රතිවරණේ මේ ජාම යෝජනා දෙන්න ඕනේ යමුක ඒකට කියලා ජනවරම ලබා ගමුකෝ. ලෑස්තිද මං අහන්නේ? ලෑස්තිද? අපි ලෑස්ති. ඔබතුමා අර ඉස්සෙල්ලා ප්‍රකාශ කරා මේ ජනතාවට හානියක් වෙන්නේ නැහැ කියලා. නමුත් මේ වෙනකොට ඊයේ වෙනකොට මේ සිමෙන්ති කොට්ටක වල 125කින් වැඩි වෙනවා. එතකොට ඔබතුමාලා හිතන්නේ නැද්ද ඒ ජනතාවට ලාභයක් සුද්ද පාඩුවද වෙන්නේ? ඔයාලා ප්‍රශ්නේ මොකද? අත තැපැල් ප්‍රශ්නේ. තැපැල් ගාස් තැපැල් අවස්ථාව මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරණ වැඩි ලබා දුන්න එක මොකද වැරද්ද තියෙන්නේ? මොකද වැරද්ද තියෙන්නේ? වැරද්ද නෙමෙයි. පොඩ කින්ද? මුදල් දෙන්නේ නැහැ. මුද්දර දෙනවා. මුද්දර පාවිච්චි කරන්න පුළුවන් අපි රාජකාරිය පමණයි. ඒ එන්වලප් එකෙන් මලබල යවන්න ඕනේ. ඒක මොනවද වැරද්ද තියෙන්නේ එකින්? ජනතාවට සේවය කරන්නට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීව පත් වෙනවා. ඉතින් මන්ත්‍රීව පත් වෙන මන්ත්‍රීව තමුන්ගේ ඡන්දදායක සමගත් ජනතාව සමග සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ වෙන්න ක්‍රමයක් තියෙනවා. මම නම් කිව්වනේ තැපැල් පාවිච්චි කරන්නේ නැහැ මම. මගේ ගිය අවුරුද්දේ තැපැල් මුද්‍රණ එක එහෙම තියෙනවා. ගත්තේ නැහැ. ඊට අහලා බලන්න පාර්ලිමේන්තුවේ. ගන්නේ නැහැ මම. මට ඕනේ නැහැ. මම නවීන ක්‍රමයේ පාවිච්චි කරන්නේ සම්බන්ධ වෙන්නට. මොකද ඒක දන්නේ නැති අය තැපැල් පාවිච්චි කරා මොකද වැරද්ද තියෙන්නේ එකින්? ඒක ජනතාවට හානි සිදු වෙන්නේ නැහැ. ඒක ඔයගල පටල ගන්න තියෙනවා. වැරද්ද ගන්න තියෙනවා. එච්චරයි. උතුරු නැගෙනහිර ගෙවල් අපිනේ අදලා දෙන්නේ. අපිනේ මුදල් ගෙවන්නේ. කලබල වෙන්න එපා. උතුරු නැගෙනහිර ගැන අපි ආවදාන යොමු කරගෙන තියෙන්නේ. උතුරු නැගෙනහිර ඊයේ පෙරේද අතිකරු මේ ගගරු කරු අගමැතිතුමා සංවර්ධන මේ පරිමිට අරංගිල තියෙනවා. ලබා දීලා තියෙනවා. ඒ අය පිළි කරගෙන තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. බලා ගන්නම් අපි. එතකොට අනිත් ප්‍රදේශවල ජනතාවට ඒක බලපාන්නේ නැද්ද? නෑ බලපානවා තමයි නෑ කියලා කියන්නේ නෑ. බලපානවා තමයි. අපි කැමැත්ත නැවෙන්නේ මේ 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 මේක වැඩි කරන්නේ. ඒක වැඩි වෙන්නේ කියන්නේ යටේ පෞද්ගල යථාර්ථ ආර්ථික යථාර්ථ නිසාද වැඩි වෙන්නේ? ඒක වෙනවා තමයි. ඒක කරන්න දෙයක් නෑ වල. අයව එහෙම කොහොම වේද? හොඳයි අයව ප්‍රශ්නයක් නෑයි. ජනතාවට සහන ලැබෙයි. ඉඳලා බලන්නකෝ. මම නටේ මේ මුදලමැති නෙවෙයිනේ. මට කියන උත්තර දෙන්න මේවට. ඉඳලා බලන්නකෝ හොඳ දෙයක් වෙයි. කලබල වෙන්න එපා.
ඕගොල්ලන් බලාපොරොත්තු වෙන මොනාරි අපි වැටෙන්න ඕන කියලා. වැරද්දක් වෙන්න ඕන කියලා. එහෙනම් බලාපොරොත්තු වෙන්නේ. අපි වැරදෙන්නේ නැහැ.